අයිබෝවන් ඔබ එක්වන්නේ රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශයේ සමකෙන් ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස්තල පාස්කු කොමිසමින් එළියට ආහාරින් මාධ්‍යයට පුප්පයි විද්‍යාගේ ඝාතකයා බේරාගත් විජේකලාගේ රහස් මෙහෙයුම කරලියට මකඳුරේ මදුෂ්කේ ගෝලයා ආමි සිවත් පොලිසියට කොටුවේ රජයේ රහස්‍ය ලේඛන මුද්‍රණය මුද්‍රණ දෙපාර්තමේන්තුවට ප්‍රථමයෙන් අවධානය දේශීය ප්‍රවෘත්ති වෙත සිවලෝහනාදන් විද්‍යා සිසුවිය සමූහ දූෂණයට ලක්කර ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මහලිංගම් ශෂි කුමාර් හෙවත් ස්විස් කුමාර් සිද්ධීන් නිදහස් කර ගැනීමට හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේශ්වරන් කටයුතු කළ ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් දේශපාලන පිළිගැනීම් පිළිබඳ සුවබලන ජනාධිපති කොමිසම හමුවේ ප්‍රදර්ශනය කෙරුණා. ඒ චොන්නාකම් පොලිස් ස්ථානයේ අනුයුක්තව සේවය කළ මේ වන විට බන්ධනාගාරගතව සිටින පොලිස් කොස්තාපල් ඥානලිංග මර මහතා කොමිසමට කළ පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදී 2011 වසරේ චුන්නාකම් හිදී සිදු වූ කොල්ලකෑමක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවෙකු ඉන් මිදී පලා යාමේදී දියේ ගිලී මිය ගියා. සිද්ධිය සම්බන්ධයෙන් මයුරන් මහතාට වසර 10ක සිරදනුවම් 2016 වසරේදී නියම කෙරුණා. ඔහු කොමිසමට පැමිණියේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ. තමා එලෙස සිරගත කිරීම දේශපාලන බලපෑම් මත සිදු කර ඇති බවයි ඥානලිංග මයුරන් මහතා දේශපාලන පිළිගැනීම් පිළිබඳ සුවබලන ජනාධිපති කොමිසමට පැමිණිලි කර ඇත්තේ. විද්‍යා දැරිය ඝාතනය කර දින දෙකකට පසු 2015 මැයි මාස 17 වෙනිදා ස්විස් කුමාර් විදුලි කනුවක ගැටගසා ප්‍රදේශවාසීන් පහර දුන් බව මයුරන් මහතා මෙහිදී ප්‍රකාශ කළා. එම ස්ථානයට පැමිණි විජේකලා මහේශ්වරන් ස්විස් කුමාර් ඉන් බේරාගෙන පොලිස් බහරයටපත් නොකොට එම ස්ථානෙන් පලා යාමට ඉඩ දෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් ඥානලිංග මයුරන් මහතා කොමිසමට සාක්ෂි ලෙස ඉදිරිපත් කළා. ඥානලිංග මයුරන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් 4 දෙනෙකුට මල්ලක මදිකරණයේ වසර 10ක සිරදඬුවමක් ලබා දීමේ තීන්දුව පිළිබඳ කොමිසමේ අවධානය යොමු වුණා. සභාපති විනිසුරු උපාලි අබේරත්න මහතා මෙහිදී සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට පොලිස් නිලධාරීන් අමානුෂිකව පහර දීමෙන් සිදු වූ මරණයක් බවට නිගමනය කරමින් අධිකරණයේ එම තීන්දුව ලබා දුන්නද අදාළ මරණයේ සුළු තුවාල සහිතව දියේ ගිලීමකින් සිදු වූ බව අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන් වැති බවයි. විනිශ්චයකාරීන්ට කරුණු පෙන්වා දෙන්න කවුන්සල්වරයෙක්වත් නැහැ. වෛද්‍ය වාර්තාවට පිටින් ගොස් විනිසුරුතුමා නියෝග දීලා තියෙනවා. මෙලෙස තීන්දුව ලබා දීම බරපතල අපරාධයක්. නඩු තීන්දුව පිටු 128ක්. නීතිපති දෙපාර්තමේන්තුවත් තම යුතුකම ඉටු කරලා නැහැ. මේ වරදට නීතිපති දෙපාර්තමේන්තුවත් වගකිව යුතු යනුවෙන් සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කළා. කකුල් වලට ඇනගසා කරන්ට් අල්ලා ක්‍රූර වදහිංසා පමුණුවා පොලිස් නිලධාරීන් සැකකරු ඝාතනය කළ බවට විත්තිය කළ කරුණු දැක්වීම මත පමණක් පිහිටා මල්ලක මහේස්ත්‍රාත්වරයා අදාළ නඩු තීන්දුව ලබා දුන්නද අධිකරණ වෛද්‍ය වාර්තාවේ එලෙස කිසිදු සටහනක් නොමැති බවද සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කළා. මහේස්ත්‍රාත්වරයා තනිකරම නීතිය කනපිට හැරවීමක් සිදු කර පොලිස් නිලධාරීන් කෙසේ හෝ රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ දැඩි පරමාර්ථයෙන් කුමන හෝ දේශපාලන බලපෑමක් මත කටයුතු කර ඇති බව පෙනී යන්නේ යයි කොමිසමේ සභාපති විනිසුරු උපාලි අබේරත්න මහතා වැඩි දුරටත් අවධාරණය කළා. මෙතර මාකඳුරේ මදුෂ්කේ ප්‍රධානතම ගෝලයෙකු වන ආමි ශිවා නමැත්තා අලුත්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා. බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරමක් වැටලීමට සහභාගී වූ පොලිස් නිලධාරීන්ට පහර දුන් කාන්තාවක ඇතුළු 4 දෙනෙකුද බලංගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. බකවිරේ මදුෂ්කේ සමීපතම ගෝලයෙකු වන ආමි ශිවා නමැත්තා අලුත්ගම පාදාගොඩදී අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ටාස විෂ මද්‍රව්‍ය වැටලීමේ කේස සඳහන් කළා. අත්අඩංගුවට ගන්නා විට ඔහු සන්තකයේ තිබූ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3ක් බොර 12 ගිනියවියක් යුද හමුදාව භාවිත කරන ජීවත් බෝම්බයක් හා යුද හමුදා නිල ඇඳුම්ද හමුව තිබෙනවා. මොහු හෙට දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. බණ්ඩාරගම ප්‍රදේශින් පලාකු සැඟව සිටි කාන්තාව ඇතුළු සැකකරුවන් 4 දෙනා අදාළ අත්අඩංගුවට ගැනුනේ බලංගොඩ කල්තොට ප්‍රදේශයේ සැඟව සිටියේදී. කල්තොට තංජන් තැන්න ප්‍රදේශයේ මෙම සැකකරුවන් සැඟව සිටින බවට පොලිසියට තොරතුරු ලැබී තිබුණා. ඒ අනුව එම ස්ථානයට පොලිසිය පැමිණි අවස්ථාවේදීද එම සැකකරුවන් පලා යාමට උත්සාහ දැරුවද වහාම ක්‍රියාත්මක වූ පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගත්තා. සැකකරුවන් බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට හෙට ඉදිරිපත් කිරීමට නියමිතයි.
විදේශ ගමන් බලපත්‍ර සහ රජයට අවශ්‍ය රහස්‍ය ලේඛන රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් මුද්‍රණය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. අමාත්‍ය කෙහෙළේ රාමපැල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් තීන දනුම් දෙන මාධ්‍ය හමුවේදී මෙම තොරතුරු හෙළි කෙරුණා. විදේශ ගමන් බලපත්‍ර සහ රජයට අවශ්‍ය රහස්‍ය ලේඛන රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙතින් මුද්‍රණය කර සැපීමට පත්‍රිකාවකට අනුමැතිය ලැබිලා දීලා තියෙනවා. ඒ අනුමැතියත් එක්ක පෙළක් තියෙනවා රහස්‍ය මුද්‍රණය පිටු රටින් කරන ඒවා ඒවා නතර කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ මුද්‍රණ දෙපාර්තමේන්තුව තුළ ඒ සියලු දේවල් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. නිවස ණය සහන ඇතුළු ජනතාවට ඍජුව බලපාන තීරණ රැසකට කැබිනට් අනුමැතිය හිමි වුණා. රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස නාගරික මධ්‍යම පාන්තික ජනතාවට නිවාස ඉදිකිරීම සඳහා 6.25 පොලියට අවශ්‍ය ණය පහසුකම් ලබා දෙන්න රාජ්‍ය ප්‍රතිපත්තියක් හැටියට කටයුතු කරනවා. තරුණ වරදකරුවන් පිළිබඳව ආඥා පනත සංශෝධනය කරමින් එහි සඳහන් වයස් සීමාව අවුරුදු 14 සිට 18 දක්වා ඉහළ නැංවෙනවා. එතෙක් ශ්‍රී ලංකාවේ පවතින නීති අනුව ළමයින් හැටියට ගැනෙන්නේ වයස 14ට වඩා අඩු දරුවන් පමණයි. 16ට වඩා වැඩි දරුවන් සඳහා කරන අධිකරණ ක්‍රියාමාර්ගයෙන් පසුවන් සිරගත කිරීමක් කරනවා. පුනරුත්ථාපනය කරන්නේ නැතුව එම වයස් සීමාව අවුරුදු 14 ඉස්සර 18 දක්වා වැඩි කරන්නට කැබිනට් පනල අනුමැතිය ලබා දීලා තුන. යටතේදී ඉදිරි කාලයේදී වයස 18ට වඩා අඩු ළමයින් ලෙසත් ඔවුන් විසින් කරන වැරදි සඳහා ඔවුන්ව සිරගත කිරීම නොකර පුනරුත්ථාපනය සඳහා යොමු කරන්නටත් අවශ්‍ය අනුමැතිය ලබා දීලා තුනයි. සේවකයින් සේවයේ යෙදවිය හැකි වයස් සීමාව 16 දක්වා ඉහළ දැමීම සඳහා කම්කරු නීති සංශෝධනය කරන්නටත් කැබිනට් අනුමැතිය ලැබිලා දීලා තිබෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාර්දිනල් රංජිත් හිමිපාණන් පෙර දැනුවත්ව සිටියේ දැයි විශේෂ විමර්ශනයක් සිදු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ පස්වරුවේ සාක්ෂි ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියා. මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ ඉකුත් වසරේ පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව එල්ල වූ අවස්ථාවේදී තමන් බදුල්ලේ රැඳී සිටි අතර තමන් ඇමතු සහෝදරිය මල්ලියපි පල්ලියන්නේ හිටියේ කිංස්බරි හෝටලයටත් යන්න හිටියේ තාත්තා ඉරේ කතා කරලා කිව්වා යන්න එපා කියලා යනුවෙන් සඳහන් කළ බවයි. එම අවස්ථාවේම තමන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමතා සර් මාර වැඩේ අපේ තාත්තා කලින් දැනගෙන ඉඳලා යනුවෙන් පැවසු බවද මන්ත්‍රීවරයා කියා සිටියා. පසුව කොළඹට පැමිණි තමන් පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තම පියා හමුවේ ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුවත් වූයේ කෙසේද විමසූ විට තමුන්ට වඩා ගොඩක් දේවල් මං දන්නව යනුවෙන් පමණක් පිළිතුරු ලැබුණු බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. අදාළ කාලය තුළ පෞද්ගලික හේතුවක් මත තම පියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග යම් සමතාවක් පැවතු අතර එම නිලධාරියෙකු පෙර දැනුවත් කිරීම සිදු කළේ දැයි සැක සහිත බවයි හරින් ප්‍රනාන්දු මහතා කියා සිටියේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සැරයන් නන්දලාල් නැමැත්තකු හඳුනන්නේ දැයි ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේ මන්ත්‍රීවරයා කියා සිටියේ එවැනි තැනැත්තකු තමන් හඳුනන්නේ නැති බවයි. පාස්කු ප්‍රහාරයට පෙරදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන් නන්දලාල් සමග හරින් ප්‍රනාන්දු මහතාගේ පියා තත්පර 356ක දුරකථන සංවාදයක නිරත වී ඇති බව දුරකථන දත්ත වාර්තා ඔස්සේ හෙළි වී ඇති බවයි ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා කියා සිටියේ. වනාතවිල් ලෝප ප්‍රනද්‍රව්‍ය සොයා ගැනීමට සහ සහරන් හෂිම්ගේ කණ්ඩායමේ සමාජික ආමි මොහිදින් නැමැත්තා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් පාස්කුඩා ගිය අවස්ථාවට මෙම නන්දලාල් නැමැත්තා සහභාගී වී සිටි අතර ආමි මොහිදින් අතරංගුඩගත් අවස්ථාවේ ඔහුගේ දුරකථනය තිබී සොයාගත්තේ නන්දලාල් නැමැත්තාගේ ඡායාරූපයක් බවයි මෙහිදී හෙළි කෙරුණේ. මාධ්‍ය ඔස්සේ තමන් කළ ප්‍රකාශය දේශපාලනිකව මඩගැසීමට අවභාවිත කළ බවට මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ අවස්ථාවේ කොමිසම ප්‍රශ්න කළේ ඔබ මාධ්‍ය හමුවේ නොකී දෙයක් ප්‍රචාරය කර තිබුණේද යන්නයි. තමන් කී දේ පමණක් මාධ්‍ය ප්‍රචාරය කළ බව මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළ අතර එසේනම් දිගින් දිගටම මාධ්‍ය විවේචනය කිරීම සාධාරණදැයි විනිසුරුවරයා ප්‍රශ්න කළා. මෙම ප්‍රහාරය පිළිබඳ බොහෝ පාර්ශ්ව දැනුවත් සිට ඇති බවට කරුණු හෙළි වී ඇති පසුබිමක පල්ලියක පමණක් කිසිවක් නොදැන සිටි බව තමන් විශ්වාස නොකරන බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ. සෑම වසරකම පාස්කු ඉරුදින උදෑසන දිව්‍ය පූජාව පවත්වන අතර පසුගිය වසරේ පමණක් කාර්දිනල් හිමිපාණන් එම දිව්‍ය පූජාව නොපැවැත්වූයේ උන්වහන්සේ ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුවත් සිට නිසා දැයි සෙවීමට විමර්ශනයක් කළ යුතු බව හරින් ප්‍රනාන්දු මහතා මෙහිදී කියා සිටියා. අගරදුගුරු හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා මහතා ප්‍රකාශ කළේ අගරදුගුරු හිමියන් සෑම වසරකම පාස්කු දේවමෙහෙය පවත්වන්නේ පාස්කු ඉරුදිනට පෙර සෙනසුරාදා දින මධ්‍යම රාත්‍රියේ බවයි. පසුගිය වසරේද අප්‍රේල් 20 මධ්‍යම රාත්‍රියේ කාර්දිනල් හිමිපාණන් කොටහේන ශාන්ත ලුසියා දෙවිමැදිරේදී එම දිව්‍ය පූජාව පැවැත්වූ බවද නීතිඥවරයා ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් තම නොදැන සිටි අතර පදනම් විරහිතව හුදෙක් මනසට ආපමණින් සාක්ෂි නොමැතිව ප්‍රකාශ කළේ යැයි පිළිගන්නා බවද හරින් ප්‍රනාන්දු මහතා කියා සිටියා.
වනසතුන් හා මිනිසුන් අතර නිරන්තරයෙන් නැතිවන ගැටුම් හේතුවෙන් මිලකල නොහැකි ජීවිත රැසක් දැන්ටමත් අහිමි වී තිබෙනවා. මෙම ගැටුම පාලනය කිරීම සඳහා විවිධ අවස්ථාවලදී පිළියම් මිදුවද ඒ කිසිවකින් වඩාත් සාර්ථක ප්‍රතිඵල අත්වී නැහැ. වනජීවී හා මිනිසුන් අතර ඇතිවන ගැටුම් පාලනයට දේශීය නව නිර්මාණ හරහා විසඳුම් සෙවීමට උත්සාහ කළේ වටිනා ජීවිත හා දේපළ තවදුරටත් විනාශ විය යුතු නැති නිසායි. එනුව ස්වාතන්ත්‍ර රූපවාහිනී මාධ්‍යාලය නව නිපැයුම් කොමිසම හා එක්ව නව වැඩපිළිවෙලක් ආරම්භ කළා. නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පරීක්ෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය මෙන්ම වනජීවී දෙපාර්තමේන්තුවද මෙම වැඩපිළිවෙල සමග අත්වල් බැඳගෙන අවසන්. එමෙන්ම වනජීවී රැකවරණය අලිබෙට හා අඟල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේද මේ සමග එක්ව සිටිනවා. වැඩපිළිවෙලේ දෙවන අදියර ලෙස තෝරාගත් නව නිපැයුම් හතක් උඩවලවේදී අතදා බැලීම සිදු කෙරුණා. අලි මිනිස් ගැටුම පාලනය සඳහා ඉදිරිපත් වූ මෙම නව නිර්මාණවල සාර්ථකත්වය මෙහිදී අධ්‍යයනය කෙරුණා. මාස දෙකක් පුරා මෙම අධ්‍යයනය සිදු කෙරෙනවා. මෙහි තුන්වන පියවර ලෙස කරුවල කස්වල් ප්‍රදේශයේදී නව නිර්මාණ අතහදා බැලීමට නියමිතයි. නව නිර්මාණ තුළින් ගැටලුවලට සාර්ථක විසඳුම් සොයාගෙන යන මේ කමිටු පිළිබඳ විස්තර ඇතුළත් එක මගේ රට වැටසටහන ලබන සඳුදා පසුවරු 3:30ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීමටද නියමිතයි. දෙවන ගැටලුවකට මෙසේ දේශීය අයුරින් සාර්ථකව විසඳුම් සොයාගත හැකි බවයි ව්‍යාපෘති සමග එක්ව සිටින සියලු දෙනා ප්‍රකාශ කරන්නේ. හැම තිස්සෙම අපිට මේ අලි මිනිස් ගැටුම කියන එක ලංකාවේ තියෙන ප්‍රධාන පෙළේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද සෑහෙන මිනිස් ප්‍රමාණයක් මිය යනවා, ඒ වගේම සෑහෙන අලි ප්‍රමාණයකුත් මිය යනවා. ඉතින් ඒකට තියෙන සොලියුෂන් එක හැටියට අලි වැටපමණක් මදී කියන තමයි මගේ හැඟීම තියෙන්නේ. ඒ හින්දා අපි මේ නව නිපැයුම් කරුවන් ඉතින් ඉදිරිපත් කරලා තියෙන දේවල් භූමියට ගෙනල්ලා භූමියේදී පරීක්ෂා කරලා බලලා මාස දෙකක මාස තුනක පමණ ටෙස්ට් පීරියඩ් එකකින් පස්සේ ඔවුන්ගේ නිපැයුම් මේ භූමියේ තියෙන අලි වැටවල් සමග සමගාමීව මේවා ඉන්ට්‍රඩියුස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි මේක පටන් ගත්තේ ස්වාධීන රූපවාහිනී සේවයයි ශ්‍රී ලංකා නව නිපැයුම් කරුවන්ගේ කොමිසමයි විතරයි. අපි දෙගොල්ලෝ විතරයි මේ අවස්ථාවේ හිටියේ. නමුත් අද වෙනකොට මේකට අපිට ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ලැබිලා තියෙනවා. මේකට අපි අලුතෙන් පටන් ගත්ත අලි වැට සහ අගල් රාජ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහය ලැබිලා තියෙනවා. වනජීවි දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ලැබිලා තියෙනවා. මේ එකී නොකී මෙකී සියලු දෙනාම මේ සත්කාරයේ වටේ එකතු වෙලා තියෙනවා. මේක ලොකු ජයග්‍රහණයක්. මේක මෙතනින් නවත්තන්නේ නැහැ කියන එකට මම හිතන්නේ හොඳම උදාහරණය තමයි මේ අපිට ලැබිච්ච ප්‍රතිචාර. මම හිතන්නේ මේ රට ඇතුලේ හොඳ යමක් පටන් ගත්ත දෙයින් ඒක වටන්න බෑ. පිටා වෙන් නොකරන බෙදුම් රේඛාවක් සොයා කිය බලාපොරොත්තු වේ ගමන. එක මගේ රට සඳුදා පස්වර 3:30ට.
ප්‍රේක්ෂක නිදහස වෙනුවෙන් මේ වසරේ රූපවාහිනී මහගෙදර විකාශය කළ සුභාවිත ටෙලි නාට්‍ය සම්ප්‍රදායට දෙස් විදෙස් ප්‍රේක්ෂක ප්‍රතිචාර දෙවන විට ඉහළින්ම ලැබෙමින් තිබෙනවා. Vraigam Teli Samarule, Janapriyama Teli Natya Sanskrutiyata, Visishtatama Teli Natya Thorapath Kirime, Sri Lanka Rupawahini Prekshakagare, Mevana Vita Ihala Sthanayak Himi Vee Thibenne, Swadhina Rupawahini Vikashaya Kala, Thanamalvila Kollek Teli Natyatai. Obe Usas Prekshaka Manapayen, Nisaru Rally Bindimu. දහස් දහනමේ රයිකම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම ටෙලි නාට්‍ය තේරීමේ දර්ශකය තුළ ප්‍රමුඛ ස්ථානයක් ස්වාධීන රූපවාහිනියේ පසුගිය දිනවල විකාශය වූ රොෂාන් රවින්ද්‍ර අධ්‍යක්ෂණය කළ තනමල්විල කොල්ලෙක්ටර් නාට්‍යයට හිමි වේ තිබෙනවා. මේ දිනවල සත්‍යන්තයේ විකාශය වන ගිරිදේවි ටෙලි නාට්‍යයටද ජනප්‍රියම ටෙලි නාට්‍ය දර්ශකයේ ඉහළට ගමන් කරමින් සිටින්නේ උසස් බුද්ධිමත් ප්‍රේක්ෂක මනාපයෙන්. එහි විශිෂ්ට ලෙස රංගනයට දායක වන ශල්‍ය තාරකාටද ජනප්‍රියම ටෙලි නාට්‍ය නිලිය තේරීමේ දර්ශකයේ ඉහළ ස්ථානයක් හිමිව තිබෙනවා. වර්තමානයේ විකාශය වන උතුවන් කන්දේ සර්තියල් සත්‍ය ටෙලි නාට්‍යන්ට රංගනයෙන් දායක වන රොෂාන් රවින්ද්‍රට රයිගම් ටෙලිසි ජනප්‍රියම නළුවා තේරීමේ දර්ශකයේ ප්‍රේක්ෂක මනාපය ඉහළින්ම ලැබෙමින් පවතිනවා. එය උසස් බුද්ධිමත් රූපවාහිනී ප්‍රේක්ෂක රසවින්දනයට රුචිකත්වයට ප්‍රබල සාක්ෂියක්. සැප්තැම්බර් 29 තෙක් ප්‍රේක්ෂක මනාප මෙම උසස් ටෙලි නාට්‍ය වෙනුවෙන් ලබා දෙන්නට ඔබටත් පුළුවන්. ඔබ කළ යුත්තේ ආර්.ටී. හිස්තනක් තනමල්විල කොල්ලෙක් ලෙස සඳහන් කර මොබිටෙල් නම් 22.44ට ඩයලොග් හෝ හච් නම් 84.84ට SMS කිරීම පමණයි. රොෂාන් රවීන්ද්‍ර ලෙස සඳහන් කර මොබිටෙල් නම් 22.44ට ඩයලොග් හෝ හච් නම් 84.84ට SMS කිරීම පමණයි. RT හිස්තනක් ශල්නි තාරකා ලෙස සඳහන් කර මොබිටෙල් නම් 22.44ට ඩයලොග් හෝ හච් නම් 84.84ට SMS කිරීම පමණයි. ඔබ කළ යුත්තේ RT හිස්තනක් ගිරිදේවි ලෙස සඳහන් කර මොබිටෙල් නම් 22.44ට ඩයලොග් හෝ හච් නම් 84.84ට SMS කිරීම පමණයි. ඔබේ උසස් ප්‍රේක්ෂක මනාපයෙන් නිසරු රැලි බිඳිමු. යුද ගැටුම් හේතුවෙන් බැඳපු භාවයට පත් කාන්තාවන්ට හා ආබාධ තත්ත්වයට පත් වූවන්ට සහන රැසක් ලබා දෙන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා. උතුරේ සංචාරයක නිරත වීමෙන් අනතුරුවයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. උතුරේ ගොවිගැටලු පිළිබඳ ස්වාබැලීමට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා යාපනයේ සංචාරයක නිරත වුණා. දිස්ත්‍රික් ගොවි සමිති නියෝජිතයන් හමු වූ අමාත්‍යවරයා ඔවුන්ගේ ගැටලුවලට එම අවස්ථාවේදීම විසඳුම් ලබා දීමටයි කටයුතු කළේ. කෘෂිකර්ම අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන නිලධාරීන් එම අවස්ථාවට සහභාගී කරවා ගනිමින් ගැටලු ඍජුවම ඔවුන් වෙත යොමු කිරීමට ගොවි නියෝජිතයන්ට අවස්ථාව සලසා දී තිබුණා. අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍යවරුන් වන DB හේරත්, මොහන්ද සිල්වා සහ ශෂන් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රි සුරෙන් රාඝවන් යන මහතුරුන්ද මෙම අවස්ථාවට අවශ්‍ය ජලය පොහොරේ සියල්ල අපට ලබා දෙන්න පුළුවන්. අපි ලබන අවුරුද්දේ කිලිනොච්චිය පොහොර කඩාරේ වැඩ කටයුතු ආරම්භ කරන්න ලබන මාසයේ ඉඳලා කිසිම හිගයකින් තොරව ගොවියන්ට අවශ්‍ය පොහොර ටික ලබා දෙන්නත් අපි කටයුතු කරනවා. පරමාණුක බලශක්තිය භාවිතයෙන් ඉදිරි 5 වසර තුළ මෙරට සෞඛ්‍ය හා කර්මාන්ත ක්ෂේත්‍රයේ විප්ලවීය පරිවර්තනයක් සිදුවන බව පරමාණුක බලශක්ති නියාමන සභාව පවසනවා. ඒ පිළිබඳ මේ වර්තාව චරිත ධනංජය පමුණු හේන්ද්‍රගෙන්. පසුකිය දින කිහිපය තුළ බොහෝ සෙයින් කතාබහට ලක් වුණා ඩයමන්ඩ් නෞකාව හා ඒ නෞකාවේ තෙල්වලින් සිදුවන පාරිසරික බලපෑම සම්බන්ධයෙන්. ඒ වගේම මේ මහා සාගරයේ පරමාණුක බලශක්තිය එහා මෙහා රැගෙන යනවා, ප්‍රවාහනය කරනවා. මේ හරහාත් ශ්‍රී ලංකාවට බලපෑමක් වෙන්නට පුළුවන්. ඒ අවධානම තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව තුරත් මේ පරමාණුක බලශක්තිය ගබඩා කරලා තිබෙනවා. ඉතින් මේ පරමාණු බලශක්ති කොහොමද නියාමනය වෙන්නේ? කොයි ආකාරයෙන්ද මේ වගේ ඵල ප්‍රයෝජන? අපි ඒ සම්බන්ධයෙන් හිතුවා කතා කරොත් කාලෝචිතයි කියලා.
පරමාණුක බලශක්ති අධිකාරිය අහෝසි කර 2014 අංක 47 පාර්ලිමේන්තු පනතින් පරමාණුක බලශක්ති ක්ෂේත්‍රයේ සංවර්ධනයට පරමාණුක බලශක්ති මණ්ඩලය හා නියාමන සභාව යන ආයතන දෙක ස්ථාපිත කරනවා. මෙහි එක් ආයතනයක් වන පරමාණුක බලශක්ති නියාමන සභාවේ ප්‍රධාන කාර්යය වන්නේ විකිරණශීලී ද්‍රව්‍ය ආනයනය අපනයනය ප්‍රවාහනය හා ගබඩා කිරීම ආශ්‍රිත කටයුතු නියාමනය කිරීමයි. මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ මින්ම කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා ප්‍රධාන වශයෙන් පරමාණුක බලශක්තිය භාවිත කරනවා. මේ විකිරණ කියන එක අපි දන්න විදිහට එස් කිරණ, ගැමා කිරණ, බීටා කිරණ කියලා කිරණ වර්ග කීපයක් තිබ්බට ලංකාවේ භාවිතා කරන්නේ එස් කිරණ, ගැමා කිරණ තමයි වැඩි වශයෙන්. වෛද්‍ය ක්ෂේත්‍රය ගත්තොත් එහෙම වැඩියෙන්ම ලංකාවේ භාවිතා කරන්නේ එස් කිරණ යනවා. කර්මා ක්ෂේත්‍රයේ ප්‍රධාන වශයෙන් අපි භාවිතා කරන්නේ ජීවාණුහරණය කිරීම සඳහා තවත් සුළු ප්‍රමාණයක් අපි භාවිතා කරනවා ආහාර වර්ග විකිරණීකරණය කරන්න. අපි විකිරණශීලී ද්‍රව්‍ය ලංකාවේ තාම භාවිතා කරන්නේ නැහැ විදුලි බලෙන් ඉපදීමට. දත් තියෙන ණයක් ගත්තොත් එහෙම ණයව පාලනය කරගෙන ණයගෙන් අපි ප්‍රයෝජන ගන්නවා. ඒ විදිහට තමයි මේකෙනුත් අපි ආරක්ෂාව යොදාගෙන ප්‍රයෝජනයට ගන්නවා. ඒකෙන් තියෙන අන්තරාකාරී බව සම්පූර්ණයෙන්ම අවම කර ගැනීම මගින්. 2017 වසරේ නියාමන සභාව මගින් ආයතන 360ක් සඳහා විකිරණශීලී ද්‍රව්‍ය භාවිතය සඳහා බලපත්‍ර ලබා දුන් අතර වසර 3ක් තුළ එම සංඛ්‍යාව 887 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම අවශ්‍යතාවයන්ට අනුව ඉදිරි 5 වසර තුළ පරමාණුක බලශක්ති ක්ෂේත්‍රයේ හැරවුමකට පරමාණු බලශක්ති නියාමන සභාව සූදානමින් සිටිනවා. නූතන තාක්ෂණ දියුණුවත් සමග නියස්ටික සහ විකිරණශීලී ද්‍රව්‍ය යොදාගෙන සිදු කරනු ලබන නිෂ්පාදන ප්‍රමාණය ඉතා විශාල වශයෙන් ලෝක වෙළඳපොළ තුළ ඉහළ යමින් පවතිනවා. ඒ අනුව ඉදිරි වසර 5-6 කාල සීමාව තුළදී මෙවැනි උපකරණ පරිශීලනය කිරීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. පුළුල් පරාශයක් තුළ නියාමන සභාවේ කටයුතු ව්‍යාප්ත කිරීමට සියලු කටයුතු මේවට සැලසුම්කොට අවසන්. ලෝකේ තාක්ෂණික විප්ලවයත් එක්ක මේ පරමාණු බලශක්තිය තවදුරටත් ජනතාවට සමීප වෙනවා. අපිට දකින්නට දැනෙන්නට හැකියාවක් නැහැ මේ පරමාණු බලශක්තියට. ඒ කෙසේ නමුත් අපිත් මේ පරමාණු බලශක්තිය සම්බන්ධයෙන් දැනුවත් විය යුතුයි. කොයි ආකාරයෙන්ද මේ සමගින් ගණදෙනු කරන්නේ? ඒ පිළිබඳවත් අපි අවබෝධයෙන් පසු විය යුතුයි. වරුණ ලක්මාල්, ෂෙහාන් ක්‍රිස්ටියන් සමගින් මම චරිත ධනංජය බමුණු මහේන්ද්‍ර. හම්බන්තොට ජාත්‍යන්තර වරායේ පිහිටි ලාප්ස් ටර්මිනල්ස් ලිමිටඩ් සමාගමේ එල්පී ගෑස් ප්‍රති අපනයන පර්යන්තයට අද සියවෙනි නෞකාව පැමිණියා. එවෙනුවෙන් අද සැමරුම් උත්සවයක්ද පැවැත්වුණා. එම පර්යන්ත සංකීර්ණයේ ස්ථාපනය කළ හැකි භාණ්ඩ තාරිතාව මෙට්‍රික් ටොන් 30,000ක් වෙනවා. මෙට්‍රික් ටොන් 110,000ක් වාර්ෂිකව එල්පී ගෑස් ප්‍රවාහනය, ආනයනය, ගබඩා කිරීම, මූලද්‍රව්‍ය මිශ්‍ර කිරීම සහ හඳුනාගත් වෙළඳපොළ සඳහා අපනයනය කිරීම සඳහා එය විශේෂ කේන්ද්‍රස්ථානයක් සහිත පර්යන්තයක් වෙනවා. මෙහි වාණිජ මෙහෙයුම් 2019 ජූලි මාසයේ ආරම්භ වූ අතර මාස 14ක් වැනි කෙටි කාලයක් තුළදී සෙවන නෞකාව පැමිණීම ආකර්ෂණීය තත්වයක් ලෙසටයි සැලකෙන්නේ. මෙම අවස්ථාවට ලව් හෝඩින් සමාගමේ සභාපති WKH වැගපිටිය මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. ලංකාව ඉන්දියානු සාගරයේ ඉතාමත්ම වැදගත් ආර්ථික මර්මස්ථානයක් ලෙස පැවතුනද පසුගිය දශක ගණනාවක් පුරා අපි ඒ ගැන කතා කරත් ඒ සඳහා ආර්ථිකමය වශයෙන් කරන ලද ආයෝජනය ඉතා සුළු ප්‍රමාණයක්. අපි දේශීය සමාගමක් විදිහට 2016 වසරේදී මේ ස්ථානයේ තෝරාගෙන මේ කලාපයේ තියෙන විශාලම සහ නවීන ගෑස් ප්‍රතිපනයන පර්යන්තය නිර්මාණය කළා. දැනට මාස 14 කලින් අපි වාණිජ කටයුතු ආරම්භ කරා. අද මේ වෙනකොට 105,000කට ආසන්න ප්‍රමාණයක් මෙට්‍රික් ටොන් මේ පර්යන්තය තුලින් ආනයනය සහ අපනයනය කළා තියෙනවා. ඒ තුලින් ඇමරිකාන් ඩොලර් මිලියන 76ක වෙළඳ කටයුතු අපි සිදු කළා තියෙනවා. රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් ඇති කරන ගමන් අපේ රටට විදේශ විනිමය ඉතිරි කරමින් අගේ එකතු කළ එල්පී ගෑස් හම්බන්තොට තුලින් අපි ප්‍රති අපනයනය කරනවා. මේක ඉතාමත්ම වැදගත් දෙයක් ශ්‍රී ලාංකික ආර්ථික සංවර්ධනය උදෙසා. එසමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. ඔබට සුබ රාත්‍රියක්. අයබෝන්.